අපි මෙහෙම අහමුකෝ, ඇයි මිනිස්සෙක් වැරදි කරන්නේ? මොකද්ද මේකට හේතුව? ඔව්, ඒක තමයි. දැන් අපි කතා කරා වැරදි කරන්නේ ඇයි? ඇයි? එතකොට මිනිස්සු අපි දන්නවා අර උගත්, නූගත්, දැනගත්, අවබෝධ කරගත් යම් සංකල්පීය අපි කියන කන්සෙප්ට් එකක් එයා දාගත්තට පස්සේ මේ සංකල්පීය පසුබිම ඇතුලේ එයාට බැරිද ලෝකේ දකින්න කියලා මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මගේ ප්‍රශ්නයක්. ඒතර ගයිනි ඔබ ඇහුව ප්‍රශ්නෙත් අපි ගත්තොත් එහෙම ඇයි මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන්නේ? නැත්නම් මිනිස්සු ඇයි ප්‍රශ්න ඇති කරගන්නේ? නැත්නම් මිනිස්සුන්ට ඇයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා ගත්තොත් මම දකින්න දේ තමයි මේ මොළය අපිට හම්බ වෙලාම තියෙන්නේ. මේක මම හොඳට ස්ටඩි කරපු එකක් සහ මම මේ වෙලාව මතක් කරනවා ඩොක්ටර් චාමින්ද වීරසිරි වර්ධන. එතකොට එතුමත් එක්ක අපි අධ්‍යයනය කරපු කාලය ඇතුලේ අපි මේ උගත් පාඩමක් මේක. එතකොට මෙන්න මේකේදී අපි දකින දේ තමයි මොළය අපිට කියන දේ කරනවාද නැත්නම් අපිට ඕන දේ අපි කරනවාද? මට එහෙම ප්‍රශ්නයක් තිබුණා. එතකොට මම ඒක ගැඹුරින් බලනකොට මට දැනෙච්ච දේ තමයි බොහෝ අවස්ථාවල මිනිස්සු කරන්නේ මොළය කියන දේ මම කරන එක. ඒ නිසාම මම බොහෝ අයගෙන් අහනවා, මෙතන දැනුණත් මට ගායනිගෙන් මට අහන්න පුළුවන් මං හිතට, දැන් අපිට මොළයක් තියෙනවා කියලා අපි දන්නවනේ. අපිට මොළයක් කියලා අපි දන්නවා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා, ඔයා කොහොමද මොළයක් ඔයාට තියෙනවා කියලා දන්නේ කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කොහොමද, දැන් අපි දන්නවා කන තියෙනවා, ඇහැ තියෙනවා, අත තියෙනවා, ඇහුවොත් ඔව් යස්, හැබැයි මොළේ තියෙනවද කියලා ඇහුවොත් ඒක පොඩක් පිටට පේන්නේ නැහැ. මොළේ ප්‍රශ්නයක් තියෙනවා නේද? හાર્ට් එක તો දන්නේ නැහැ. දන්නේ නැහැ නේ. ඒතකොට අපි දන්නව මොළයත් එක්ක අපේ චර්යාව බද්දයි. එතකොට මෙන්න මේ අපි යමක් කරන දෙහි දිහා බලලා කෙනෙකු අර්ථකථනය කරනවා ඔයාට මොළේ නැද්ද? එතකොට ප්‍රශ්නයක් තියෙනවා. අපි අහනවානේ කොහෙද නේ මොලේ තියෙන්නේ කියලා. ඔව්. එනේ ඒක තව තව ඒවා තියෙනවානේ. මොලේ උඩ තින්ද කියලා. හරි, ඇලේද කියලාත් අහනවානේ. ඒ නිසා දැන් එතකොට මේ මිනිස්සු එහෙම අහන්නේ ඇයි? එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ නිසා අපිට පේනවා, එහෙනම් අපි කරන චර්යාව, අපි කරන යම් දෙයක් මත කෙනෙකු තීරණය කරනවා ඔයාට මොලේ තියෙනවද? එතන අපිත් කල්පනා කරොත් බැරි වෙලාවත් ඔව් ඇත්තට නේ මට මෙතන වැරදුනානේ. ඔව්. අන්න ඒ ක්‍රියාවලියේ ප්‍රොසෙස් එක මානවය ගන්නෙ නැහැ. ඒකයි ප්‍රශ්න ඇති වෙන්නේ ඒ නිසා. ඒ කියන්නේ මානවයා ඔයාට යමක් කිව්වොත් ගයනි ඔයා ඔක වැරදි. දැන් ගයනිට හිතන්න පුළුවන් වෙන්න ඕනේ නැත ඉඳගෙන. අර සර් මෙහෙම එකක් කිව්වා. ඒක වැරදිද? ඔයා සමහරට මේ මොහොතේ හිතනවා. යස් ඔව් සර් වැරදිනේ. වැරදි. හැබැයි ඔයා නැගලා මෙතනින් එළියට යනවා. ඔයාට සර් මතකත් නැහැ, මොලේ මතකත් නැහැ, කියපු දේ මතකත් නැහැ. නේ? ඉතින් ඒ නිසා මං කියන්නේ ඒක හොඳයි, ප්‍රශ්නේ මතක නැත්නම් ගොඩක් හොඳයි. මොකද මේ අමතක කරන්න පුළුවන් හොඳයි. ගොඩක් හොඳයි. නමුත් අපි හැමෝටම අමතක කරන්න බෑ අපිට. ඉතින් ඒ නිසා මම දකින්නේ මේ මොළය හැම වෙලාවෙම අපිව පාලනය කරන්න උත්සාහ කරනවා. මොළය කියන ඉන්ද්‍රිය මම දකින විදිහට ප්‍රායෝගික තලයේ, මම මේ කියන්නේ බයොලොජිකල් මෙන්න මේමයි, ඒකලින් මම කතා කරන්නේ. මම කියන්නේ ප්‍රායෝගික තලයේ අපි යමක් කරන හැම මොහොතකම පුච්චලයා මේ තමන්ගේ චර්යාවට එරෙහිව යම් චර්යාවක් ගොඩනගෙනව නම් ඒක විශ්ලේෂණය කරන්න ඕනේ. ඒක විශ්ලේෂණය කරන්න, ඔබ්සර්වේෂන් කරන්න බැරි වෙනකොට තමයි ගයිනි ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද එයා මං කියන්නේ එයා ඇතුළෙන්ම හිතනවා කියලා මම කියන්නේ. ඔව්. මොකද තමන්ගේ හැඟීම් හැම විටකම සාධාරණ හෝ නිවැරදි කරන්න අමාරුයි. එහෙම වෙන්නෙත් නෑ. එහෙම වෙන්න බෑනේ. එතකොට ඒ නිසා අපි ඇතුළාන්තයෙන් බලන්න ඕනේ. දැන් ඔක බුදුහාමුදුර ලස්සනට කියලා තියෙනවා. මොකද මේ තානං උපමංකත්වා නහන යන ගහතේ. ඒ කියන්නේ මා විසින් කරන්නා වූ කාර්යයක් ඇතුලේ තව කෙනෙකුට ප්‍රශ්නයක් නිර්මාණය වන්නේ නම් ඒ නැවත ඔබ විසින් හිතා බලන්න. ඒ ඔබට රිදෙනවා නම් ඔබේ කරන්න එපා. ඔව්. ඒතකොට ඒ නිසා මම මා විසින් හිතන ක්‍රියාදාමයේ ඉන්නවා නම් මම හිතනවා ඔය ප්‍රශ්න කියන එක ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මෙතන කියන උත්සාහ කරන්නේ ප්‍රශ්න මිනිසා දාගන්නෙම, මොකද ප්‍රශ්න නැහැ ලෝකේ. මිනිසා විසින් දාගන්නෙම වැටෙනේම තියෙනවා. දාගන්නෙම ඔහුගේ තියෙන නොදනුවත්කම මත.
කියන්නේ නොදොරවත් කියලා කියන්නේ ඔහු දන්නවා ඔහු උගත් මං කියන්නේ ඒ මොහොතේ ඒ අවස්ථාවට අනුගත වීමේ නොදනුවත්කම ඒ වගේම ඔහුගේ හැඟීම් හඳුනා නොගැනීම ඒ වගේම ඔහුට යම් සැලසුමක් නැහැ යම් විටක මෙවැනි ගැටලුවක් ආවොත් කියලා බලන්න ඒ වගේම තමයි ඔහු පුරුදු වෙලා නැහැ ඒ අදාළ හැඟීම ආවොත් මම මොනවද කරන්න ඕනි නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ විදිහේ හොඳ පෞරුෂ කියලා අපි අර්ථකථනය කරනකොට ඒ විදිහේ අන්නේ සියල්ල නැති වෙනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ ඔබට මම උදාහරණයක් කියන්නම් දැන් ඊයේ මට හම්බ වෙනවා ඉතාලම උගත් පුජ්‍යලේ. තාම උගත් පුජ්‍යලේ. හරි. එතකොට මම මේ පුජ්‍යලේ අපල විස්තර කරන්න කැමති නැහැ. සිද්ධිය පමණක් මම ගන්නවා. එතකොට මේ පුජ්‍යලයා විවිධ විභාග කරපු කෙනෙක්. මම එයාගෙන් අහනවා එයාගේ අයියයි තාත්තයෙක් ඉන්නේ. මම එයාගෙන් අහනවා මහත්තයා උදේට කෑවේ මොනවද? එතකොට එයා කියනවා මට බත් මාළු පරිප්පු වගේ කියලා මට කිව්ව මට මතක හැටියට කිව්වා මට ප්‍රශ්නයක් ආවා ඒක මම ඊට පස්සේ එයාගේ එයාව පොඩ්ඩක් අයින් කරලා මම තාත්තගෙන් ඇහුවා ඊයේ උදේ මොනවද තිබුණේ කියලා එතකොට එයා කියනවා මට බත් මාළු පරිප්පු කරවිල මම අහනවා තාත්තගෙන් පුතා කරවිල කනවද කනවා සර් එහෙම ප්‍රශ්නයක් නෑ ඒතර මම නැවත පුතාගෙන් අහනවා ඔයා කරවිල කෑවද ඊයේ කියලා මම අද උදේ කෑවද කියලා එතකොට එයා කියනවා ආව් සර් මං කරවිල තිබුණනේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මට ඒක එයාගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි මගේ ප්‍රශ්නෙකුත් නෙමෙයි මට එතන එතන පොඩි ඒ සිද්ධියත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතකොට එයාට ඒක අමතකුනේ ඇයි එයා අකමැතෙන්ද දන්නේ කරවිල කෑවේ ඔය ඒක තමයි ඒක ඒක එයා හදාගත්ත ප්‍රශ්නයක් අතට තියෙනවා ඒක මං හිතන්නේ නැහැ කරවිල තිත්ත තමයි නමුත් හදාගත්ත ප්‍රශ්න තියෙනවානේ එතකොට දැන් මම පස්සේ තව විපරම් කළා බලනකොට මට ඇත්තටම මානසික ගැටලුවක ආරම්භක අවස්ථාවක ඉන්නවා හා ඒකට හේතුව බලනකොට එයාගේ දුරකතනය ජංගම දුරකථනය මාස කීපයක් පැය 10 12 එක දිගට පාවිච්චි කරන කෙනෙක්. සමහර ජොබ් එකට යන්නේ නැතුවත්. එතකොට හිතන්නකො දැන් අපි මේ කතා කරන ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? මම දාපු එකක්ද ඒක? ජංගම දුරකථනය දාපු එකක්ද? නේද? ඒ කවුරු ජංගම හදපු ඒ අදාළ කෙනා දාපු එකක්ද? මේ විකුණපු කඩේ කමියුනිකේෂන් එකේ දාපු නේද? තමන් දිහින් දාගත්ත එක. නේද? ඒතර තමා ඇතුලේ ගොඩ නැගෙන දේවල් මේවා. ඒ නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා තමන්ට අවබෝධයක් නැති තැන තමන් විශ්ලේෂණය කරන්න නැති තැන ඒ තැන ඒ වගේම ඔබ්සර්වේෂන් කරන්න නැත්නම් යම් දෙයක් නිරීක්ෂණය කළා මිනිස්සු කොහොමද හැසිරීමේ චර්යාව කොහොමද ඔවුන්ගේ ඒවා පිළිබඳව දන්නේ නැත්නම් ඒ ඇතුලේ ප්‍රශ්න නිර්මාණය වෙනවා. මොකද ඕනම මිනිසෙක් ඉගෙන ගත්තද නැද්ද කියනට වඩා වයසෙන් මොහුකුරා යනකොට නැත්නම් අපි කියන වර්ධනය ඇතුලේ බොහෝ දේවල් ඉගෙන ගන්නවා සමාජ ඇසුරෙන්. හැබැයි අයිසොලේට් වෙලා නම් ඉගෙන ගන්නේ නැහැ. හැබැයි සමාජයේ ඇතුලේ යා ඉහළට යනවනම් වයසින් එයා මොනව හරි සමාජය ඇතුලේ ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙන ගන්න දේවල් පිළිබඳව ඔහුට පසුවිපරමක් එහෙම නැත්නම් ඔහු අපි කියනවා මිරරින් එකක්. ඔහු ඇතුලෙන් බලන්න, ඔහුගේ හැඩය බලන්න, ඔහුට මෙහෙම වෙන්නේ ඇයි කියලා බලන්න, ඔහුට ඔහු අමතක වෙනකොට අන්න මං කියන අර මොලේ වැඩ දෙනවා. ඔහුට ඔහු අමතක වෙනවා, අන දෙනවා, වැඩ දෙනවා, එයා වැඩ. අන්න ඔහුට දැන් උදාහරණයක් අර කියන පුජ්‍යලයට අපි දුරකථන ගැන කතා කරොත් ඔයා කොහොමද එහෙම කියන්නේ? ෆෝන් එක මට ඕනේ. ඔව් මට අත්‍යවශ්‍යයි. ඔව් ඉතින් මං කියනවා ෆෝන් එක ඔයාට ඕනේ. හැබැයි පැය 12ක් ඔයාට ඕනේද? ඔව්. ඇයි ඕනේ? ඔයාට ඕනේද? මට ඕනේනේ. ඉතින් එහෙම තමයි අපිට කියන්නේ. කියන්නේ. ඒතර දැන් මං අහන මට මං කල්පනා කරනවා මේ කතා කරන්නේ එයාද මොලේද? එයා දන්නවා ජොබ් එකට යන්නෙත් නෑ. එයාට මානසික දෙක යම් මට්ටමකට ඇවිල්ලා එන්න පටන් ගන්නවා. ඔව් වෙන වැඩක් කරන්නේ නෑ. වෙන වැඩක් කරන්නේ නැහැ. ගෙදර ප්‍රශ්නයක්. එතකොට එයාගේ ඩියුටිස් කියලා සියල්ල අවසන් වෙලා තියෙනවා. එයාගේ ඉන්නේ ෆෝන් එකේ විතරයි. ඒතර එයාම මම ගහනවා ඔයාට වැඩක් තියෙනවද?
දැන් මට તો කල්පනා වෙනවා ඒතකොට එහෙනම් බලන්න බෑ ඕනේ සර් මේ ෆෝන් එක ඕන්නේ නෑ නෙවෙයි එහෙනම් මොකද්ද කරන්නේ ඒතර චූටි 10 වසර ළමෙක් එනවා මල් ළඟට එයාට දුරකටන ඔයාට වැඩක් තියනවාද පාඩම් කරන්න ඕනේද සාමාන්‍යෙල කරන්න ඕනේද ඕනේද එයා මගෙන් අහන්නේ ඉතින් මං කෝ නැති ඔයානේ කරන්න ඕනේ පුතේ මං නෙවෙයිනේ අර නම් මමයි අහන්න ඕනේ පුතා කරනවද කියලා එතකොට දැන් ඒ ප්‍රශ්න ඇතුලේ මම දකින දේ තමයි ඇයි තමන් ඇතුලට එබෙන්න බැරි එතන මානසික ප්‍රශ්නයක් තියෙන එක වෙනම එකක් හැබැයි තමන් ඇතුලට එබෙන්න බැරි ඇයි අන්න එතන තමයි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මම සාමාන්‍යයෙන් කියන්නේ මම මාගෙන් අහන්න ගායනිගෙන් අහන්න කලින්